හයි යස් ෆස්ට් ප්‍රෝග්‍රම් එක පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි ප්‍රෝග්‍රෑම් එකේ යං ටැලන්ටඩ් කට්ටියට තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒ වගේ සුවිශේෂී දෙන්නෙක් එක කතා කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඊට ඉස්සෙල් බලමු අපි අපේ ප්‍රෝග්‍රෑම් ලයින් අප් එක. යන් ක්‍රවඩ් එකේ අය ගොඩක් කම්පියුටර් ගේම්ස් වලට කැමතියි. ගොඩක් කාලවට නැඹුරු වෙලා තියෙන්නේ අපි ගොඩක් කාලවටම පිටරට තියෙන කම්පියුටර් ගේම්ස් වලට. හැබැයි අද අපිත් එක්ක මේ එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකට ශ්‍රී ලංකාවේ කම්පියුටර් ගේම්ස් හදපු දෙන්නෙක්. ඒ දෙන්න කම්පියුටර් නිර්මාණය කරපු දෙන්නෙක් තමයි කම්පියුටර් ගේම්ස්. මම ඉස්සෙල්ලා මේ දෙන්නගේ නම් අහලා කතාව පටන් ගන්න තමයි මේ ලැස් දෙන්නේ. ඔයාගේ නම මොකද්ද? ඔයාගේ නම? මම සංජය. සංජය කියන ඔගලන්ට ඉන්ටර්නැෂනල් අවෝඩ් එකක් හම්බුණා මේ කම්පියුටර් ගේම්ස් වලින්. මට ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න. ඔව්, අපිට අබා ගේම් එකට අවෝඩ්ස් දෙකක් හම්බුණා. එකක් ICT එකෙන් ලංකාවේ අපිට හම්බුණ අවෝඩ් එකක්, අනික මන්ත්‍රණ අවෝඩ් එක ඉන්දියා වලින් ගිය සතිය අපිට හම්බුණ අවෝඩ් එක. මේ වගේ සංකල්පයක් ආරම්භ කරන්න හිතුනේ ඇයි? හිතුවා ලංකාවේ ගේම් සිංගල් ප්ලේ කරන්න. ගොඩක් අය කැමති තමන්ගේ දෙයක් ප්ලේ කරන්න. අන්න ඒක නිසා අපි මේක නිර්මාණය කරන්න හිතුවේ. ඔය දෙන්න හමුුණේ කොහමද? යාළුවෝ දෙන්නෙක්ද නැත්නම්? අපි ඉස්සෙල්ලා වැඩ කරන තැනදී තමයි අපි හමුුණේ. ඊට පස්සේ ඉඳන් තමයි අපි ගේම්ස් වලට එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තේ. දැන් ලොකු ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තමයි දැන් තියෙන්නේ. ඔව්. ඔස්කා චාලි, අපේ ගුවන් ප්‍රහාරය සාර්ථකයි. එයා මට දකින්න ලැබුණා. ඔව්. එලට ඔබේ පණිවිඩයට පැහැදිලි ලැබුණා. ඔව්. මේ මංගව තියෙන්නේ අබා CD එක. මේක මේකට තමයි මං හිතන්නේ මේ අවෝඩ් එක හම්බුනේ. මට ඒ විස්තර පොඩ්ඩක් කියන්න. ඕක හම්බුණා ICT එකෙන්, ලංකාවේ ICT එකෙන්. මන්ත්‍රණ අවෝඩ් එක හම්බුණා මේක ඉන්දියාවේ. ඒ කියන්නේ ඒක රටවල් 8කින් සමන්විත කන්ටෙස්ට් එකක්. ඒකට හම්බුනේ සවුත් ඒෂියන් වලම මේ entertainment යටතේ හොඳම ගේම් එකට හම්බුණා මේ අවෝඩ් එක. ඇත්තට මේක ලංකාවට ලොකු අභිමානයක්. ලංකාවට හම්බුණ පළවෙනි ජාතික සම්මාන ගේම් සම්බන්ධව. අබා PC ගේම් එක ඔගලන්ගේ කීවෙනි නිර්මාණයද? ඔව්, අබා කියන්නේ අපි හතරවෙනි නිර්මාණේ. ඊට කලින් අපි මුලින්ම ජේම්ස් බණ්ඩා කියන ගේම් එක ක්‍රියේට් කරා 2006. ඊට පස්සේ 2007 වලදී ජේම්ස් බණ්ඩා 2 කියන එකත් ටොපිකල ගේම් එකක් ඊට පස්සේ රිලීස් වුණා. ඒකෙන් ප්‍රතිචාර හොඳයි. ඊට පස්සේ තීරණය කරා මේ ලංකාවේ ඔක අබා කියන්නේ ගොඩක්ම ජනප්‍රිය වුණ චිත්‍රපටියක්. ඒ ආශ්‍රයෙන් ලංකාවේ කිසිම එනක චිත්‍රපටියක ආශ්‍රය කරගෙනවත් එහෙම ගේම් එකක් නිර්මාණය වෙලා නැහැ මීට කලින්. ඒක නිසා අලුත් වැඩකටත් එක්ක තමයි මේ ගේම් එක පටන් ගත්තේ. ඔය දෙන්න විතර දෙන්නේ ඊට අමතරව නැත්නම් යාළුවෝ ගොඩක් ඉන්නවද මේ ටීම් එකේ? ඔව්, ටෙක්නිකල් හෑන්ඩල් කරන්නේ අපේ ධනංජය කියලා මෙයාගේ මල්ලි. ඊට පස්සේ එක්කම මෙයයි මමයි තමයි එකදලා කරන්නේ තුන්දෙනා. ඉස්සරහට තව තියෙනවද කරන්න බලාපොරොත්තු ඉන්නවද තව? බලාපොරොත්තු ඉන්න තව ශ්‍රී ලංකාවට අනන්‍ය තව ගේම්ස් කරන්න. අපි දැන් ඕක දාපු ගමන් ඕක දැන් දාලා සැප්තැම්බර් මාසේ දැම්මේ. ඒ නිසා වැඩි ටිකක් කල් ඔක යන්න දීලා අලුත් නිර්මාණයකට අත තියන්න බලාපොරොත්තු වෙනවා. කොහමද අනිත් ඔයගලන්ට දැන් හදපු දැන් හතරවෙනි නිර්මාණය කියලා කිව්වනේ, කොහමද ප්‍රතිචාර යාළුවන්ගෙන් හෝ ඔයගලන්ගේ ෆෑන්ස් ලගෙන් හම්බුන ප්‍රතිචාර කොහමද? ඇත්තට අපි ඉස්සෙල්ලාම දානකොට හිතුවේ ලංකාවේ ගේම් එකක් ගහන්න කියලා. ලංකාවේ පිටරට ඕන තරම් ගේම්ස් ගහනවා. ලෝකේ හොඳම තියෙන ගේම්ස් ගහනවා ලංකාවේ. ඕවලට කොහොමද අමුතු ප්‍රතිචාර දක්වන්නේ කියලා කියන සතුටුයි. ගොඩක් ප්‍රචාර හොඳයි. ගොඩක් අය ප්ලේ කරනවා. කියන්නේ අපේ සිංහලෙන් යන දෙයක් ප්ලේ කරන ඕන කෙනෙක් කැමති. ඒ වගේ මම කියන්නේ කැමති අර අපි ඉස්සෙල්ලා ගේම් කියන්නේ කතා කරද්දී
අපි මුල්ම ගේම් එක ජේම්ස් බණ්ඩා ඊට පස්සේ තමයි ටොප් ගල් ගන්නේ ඒ දෙකම 3D ගේම්ස් අපි 3D ගේම්ස් එකක් දානකොට ඉන්දියාවේ 3D ගේම් එකක් දාලා තිබ්බේ නැහැ ඉන්දියාවේ ඊට පස්සේ තමයි ගජින ෆිල්ම් එකට තමයි ඊට පස්සේ ගේම් එකක් ආවේ ඒ කියන්නේ අපි ඉන්දියාවට ඉස්සරහ ලංකාවේ ගේම්ස් කියන වලින් ඉන්නවා ජේම්ස් බණ්ඩා වගේ ඒ වගේ නම් දාන්න පටන් ගත්තේ ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක් මොකද මුලින්ම අපි දානකොට මිනිස්සු අතරට යන නමක් වෙන්න ඕන. මිනිස්සු අතරට යන නමක් වෙනකොට ඒක ප්‍රසිද්ධ ටිකක් තිබ්බ නමක්. ඒක පොඩ්ඩක් ජෝක්ස් එක්ක ගිය ගේම් එකක්. ඒක නිසා අපි එහෙම දාන්න හිතුවා. අමල කියන්න බලන්න මේ PC ගේම් එක කම්පියුටරේට දාලා ප්ලේ කරන්න අවශ්‍ය මොනවාද රිකමෙන්ඩ්ස් කියලා කම්පියුටර් එකේ. ඔව් ගොඩක් එක අහන ප්‍රශ්නයක් මොකද මේ ගොඩක් ටච් කරනවා ඉන්ටර්නෙෂනල් ගේම්ස් ඒකට ගොඩක් රිකමෙන්ඩ්ස් ඕනේ 2GB RAM මේ වගේ ලොකු ලොකු මැෂින්ස් ඕනේනේ දැන් අලුතින් එන ගේම්ස් වල. ඉතින් අපේ මේ අපා ගේම් එකෙන් අපි බැලුවේ මුලින්ම ලංකාවේ දෙයක් අපි දුන්නා. මොකද සිංගලෙන් ගේම් එකක් කරපු එක. ඊට අමතරව පොඩි මැෂින් එක ඉඳලා වුණත් අපිට රන් කරන්න පුළුවන් තත්ත්වයකට ගේන්න තමයි අපි බැලුවේ. ඒ තත්ත්වයටදී Pentium 3 and 800 MHz මැෂින් එකක් මිනිමම් ඇති. ඒත් එක්කම 512 RAM එකක් ඒ වගේම 32 MB VGA එකක් හොඳටම ඇති. මේන්ලි ඔයා මේ ටීම් එකේ මොනවද බේස් කරගෙන ඉන්නේ? ඔව් මේ ටීම් එකේ කිව්වේ මේ ගේම් එකේ. ඔව් ගේම් එකේ මම තමයි කරේ ස්ටීරියෝස්කෝපික් ලංකාවේ පළවෙනි වතාවට කරේ. ඒ කියන්නේ ස්ටීරියෝස්කෝපික් කිසිම ප්‍රොඩක්ෂන් එකක් කරලත් නැහැ ලංකාවේ වීඩියෝවත්. ඒක අපි ගේම් එකක් කරා මුලින්ම ගෙනාවා. ඊට පස්සේ කරෙක්ට් animations and 3D stuff ඔක්කොම මම තමයි කරේ. දැන් ওই කට්ටිය එකතුනේ දැන් පාසලෙන් අවුට් වෙලානේ. ඒගොල්ලෝ වෙන වෙනමනේ එකතුනේ කියලා. කියන්නේ ඒ කියන්නේ දැන් පාසල් යන කාලෙදිත් කම්පියුටර් ගැන වැඩි නැඹුරුතාවයක් තිබුණාද? ඔව් පාසල් යන කාලේ නැඹුරුවක් තිබ්බා. අපි ඒ දවස්වලකින් එක්ස්පෙරිමන්ට් කරලා එක එක දේවල් කරා. පස්සෙත් අපි ඊට ස්කෝලෙන් අවුට් වුණාන් පස්සෙ තමයි මේ ගේම් පැත්තට අපි ආවේ. ඔයාගේ ස්කූල් එක මොකද්ද? මම 25 විද්‍යාලේ. 25 විද්‍යාලේ. මොන අවුරුද්දද අවුට් වුණේ? මම 2004. 4. ඔයාගේ ස්කූල් මොකද්ද? රොයල් එකේ කෙනෙක් ඉන්නේ. ඉස්කෝල යන කාලෙත් ඔයත් ගොඩක් කම්පියුටර් වලට ගොඩක් කැමැත්තක් තිබුණා. ඔයත් නැත්තම් අර කියන්නේ අපි කියන්නේ මේ මෙයා නම් අර කියන්නේ ගේම්ස් පිස්සෙක් කියලා ඒ වගේ කෙනෙක්ද? නෑ ගේම්ස් පිස්සෙක් නෙමෙයි. මියුසික් පිස්සෙක්. ආ මියුසික් පිස්සෙක්. ඒ කියන්නේ අපිට සින්දුවක් කියන්න පුළුවන් නේ? මම ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරා. ඕකේ. මේ මොනවාද ඔය ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් මොනවාද? ඔව් ගොඩක් සාමාන්‍යයෙන් කියන්නේ ඉස්ටර්න් වෙස්ටර්න් ගොඩක් දේවල් පුළුවන්. ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියන්නකෝ. කීබෝඩ්, ලීඩ් ගිටාර්, බේස් ගිටාර්, තබ්ලා, සිතාර ඒ වගේ පුළුවන්. ඒ කියන්නේ මේට අමතරව ගොඩක් කලා පැත්තටත් බලයි නේ ඒවා. මොනවාද මේ පැත්තේ අංශෙන් ඉදිරියට යන කැමැත්තක් නැද්ද? නැත්නම් මේ අංශෙන් මෙද ඉදිරියට යන කැමැත්තෙන් ඉන්නේ? ඔව් ඉස්කෝලේ යන දවස්වල නම් ඒ කියන්නේ ස්කූල් ටයිම් එකේ මම මියුසික් තමයි බේස් කරේ. ඊට පස්සේ ස්කූල් වලින් අවුට් වුණාට පස්සේ තමයි 3D animation ටච් කරේ. ඊට පස්සේ ඉතින් දැන් ඉස්සරහට ඒත් එක්කම යන්න තමයි බලාපොරොත්තු. මියුසික් ගැන ඔයා ගොඩක් විස්තර දන්නවා කියලා කිව්වා. මියුසික් ඔයා දන්නවා ගොඩක් ප්ලේ කරන්න ඉන්ස්ට්‍රුමන්ට් අරව මේවා. ඉතින් ඒ වගේම තමයි ඔයා කම්පියුටර් ගේම්ස් ගැනත් ගොඩක් හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙක්. ඉස්සරහට බලාපොරොත්තු වෙන ඉන්නවද ඔයා මේ මියුසික් බේස් කරගෙන වීඩියෝ ගේම් එකක් හදන්න නිර්මාණය කරන්න? හොඳ ඐ පදින තට බ තලර කර ඟටක හසිරාන ආැන ಉියය සු කරන ස්ා මෙර මෙක්රදු බුතැට ប එක්式පි ක ගතරම ගතරම කරන ගොඩක් හොඳ ඉඩියක්. ඉතින් ඉස්සරහට කරන්න බලමු ඉතින් ඒ වගේ දේ. එනේ මගේ ඉල්ලීම අහක දාන්නේ නැහැ නේ? අහක දාන්නේ නැහැ සලකා බලන්න. ගයාලෝ කිව්වා දැන් ඉස්සරහට මේ මියුසික් උපයෝගී කරගෙන නිර්මාණය කරන්න ඉන්නවා කියලා. දැන් මම මොකද කියන්නේ ඒක ගැන? ඇත්තට ඒක හොඳයි. අපි කල්පනා කරලා බලනවා. ඒත් එක්කම අපි මේකටත් ගොඩක් යූස් කරා. අපිම ක්‍රියේට් කරපු මේ මියුසික් මේකට
්‍රේලකට හෙම ගොඩක් ලාට මිසික් ්‍රේට් කරේ අමිලම තමයි කැනි ඩිසලි කම්පෝස් කරා ඔත් කැමත්තත් තියෙනවා දෙකන මේ කම්පියට ඇරන්ඩ වෙන දක්ෂතාවයක් තියෙනවාද පෝස්ස් සාමානය කරනවා ඒවගේ මිසික් වලටත් කැමති මට ගිතාසයෙන් ප්ලේ කන්න පුළුවන් ඒක තමයි ඉට වැඩාමන් තම ගිහිලනෑ ගිතාස් ප්ලේ කන්න පුළුවන්.